සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින්, මගේ රත්තරන් අම්මිතාති දීපතේ තවත් ලස්සන සුන්දර දවසක්. ඉතින් අද දවසේදී මම කැමති ඔබත් එක්ක බෙදා ගන්නට අපේ ජීවිතය පාලනය කරන තවත් මහ බලවේගයක්. ඒක තමයි ජ්වලිතකම කියලා කියන්නේ, zeal, enthusiasm, passion. මෙන්න මේක නිකන් හරි ඩ්‍රයිව් එකක් වගේ, බලවේගයක් වගේ. මේ දේ අපි තුර තියෙනකොට අපි කරන ක්‍රියාවන් අනිත් අය බලාගෙන ඉන්නට ඒගොල්ලන්ට හරි අහසයි. මොකද හරි කඩිසරව තමයි ඒ දේවල් අපි ඉටු කරන්නේ. හරි කාරී ශෝරීව තමයි ඒ දේ කරන්නේ. කරන දේ වඩාත් යහපත්ව තමයි අපි කරන්නේ. ඕනවට එපාවට ගහලා දාලා නෙමෙයි, කම්මැලිකමෙන් නෙමෙයි, අලසකමෙන් නෙමෙයි. මොකද උවමනාවකින් ඒ දේ කරන්නේ. ඉතින් මෙන්න මේ උවමනාවෙන් අපි මේ කරන දේ, මේ enthusiasm, එහෙමත් නැත්නම් මේ ජ්වලිත භාවය කියලා කියන එක කොහොමද ඉන්නේ කියලා හෙවොත්, සමහරట్లాට අපි හොඳට කාලා බීලා හොඳට නිරෝගීව ඉන්න දේ තුළ, ඒ වගේම හොඳට ව්‍යායාම කරලා යෝගා කරලා මේ මෙන්න මෙහෙම ඉන්නකොට මේ සේරමට ඔබට ගිය අපි ගාව දෙවියන් එක්ක තියෙන සම්බන්ධතාවය අපිත් එක්ක තියෙනකොට, මොකද අපි ඩිරෙක්ට්ලි වී ආ කනෙක්ටඩ් ටු ගොඩ්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි දෙවියන් එක්ක හොඳට බද්ධ වෙලා ඉන්නකොට හරිම පහසුවෙන් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට මේ ජ්වලිත ස්වභාවය තියාගෙන යන්නට අපිට බලයක් තියෙනවා, අපිට ශක්තියක් තියෙනවා, අපිට ජීවියක් තියෙනවා, අපිට හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් අද දවසේදී අපි සුබ ප්‍රාර්ථනා කරමු. එහෙනම් ස්වාමිනේ, මට දෙන්න බලය, ජීවේ, ශක්තිය මොනවටද? ජ්වලිතමත් ජීවත් වෙන්නට. ඒ සඳහා ජයම ජය. රඳින අපිත් එක්ක ආයිෆෝන් 7.